තෙරුවන් සරණයි සුභම සුභ උදෑසනක් ඔබට මේ සිරස් FM පන්සල් මලුව අද සිරස් FM පන්සල් මලුවේදී ඔබට ධර්මය පැහැදිලි කර දෙන්නේ පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ සිරස් FM පන්සල් මලුවට කෙනෙක් යොමු කරන ලද ගැටලුවක් අපේ ස්වාමීන් වහන්ස සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනා වැරදි කරනවා ඒ අය සිල්පද දුර්වල කරගන්නවා ලෝභ ද්වේෂ වඩනවා මේ වගේ බොහෝ වැරදි සිද්ධ කරනවා නමුත් ඒ කරන වැරදි වලට විපාක දෙන බවක් පේන්නේ නැහැ අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්ස මේ විදිහේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් ඇටියට යොමු කළේ සමාජයේ ජීවත් වෙන අය අකුසල් සිද්ධ කරනවා අකුසල් කියන්නේ වැරදි සිල්පද දුර්වල කරගන්නවා ලෝභ ද්වේෂ මෝහයන් වඩනවා නමුත් ඒවා විපාක නොදෙන්නේ ඇයි කියන කාරණේයි ඔබ ප්‍රශ්නයක් ඇටියට යොමු කළේ එනිසාන ඕන කවදාක්වත් යම් පුද්ගලයෙක් සිද්ධ කරගන්නා වූ අකුසල් විපාක දෙන්නේ නැහැ කියන කාරණේ අපිට කවදාක්වත් කියන්න බෑ අපිට කවදාක්වත් කියන්න බෑ මොකද අකුසල් විපාක දුන්නත් මේ අකුසලයක් විපාක දෙන්නේ කියන කාරණය ධර්මානුකූලව ගලප ගැනීමේ ශක්තියක් අපිට නැහැ මොකද ඊට අදාළ අපේ සතිය සිහියේ දුර්වලභාවය නිසා ඒ නිසා සමාජය තුල කවුරු වැරදි කළත් අනිවාර්යයෙන්ම අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ සම්මා දිට්ඨියේ විශ්වාසයන්ට අදාළව යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන දේවදත්ත හාමුදුරුව ආනන්ත විපාප කර්මය සිද්ධ කරගත්තා නේ බුදුරජාණන් වහන්සේගේ ලේසෙලෙව්වා ඒ වගේම සංඝ බේදය සිද්ධ කළා මේසා ආනන්ත විපාප කර්මයන් සිද්ධ කරලා අකුසල් ප්‍රකට උනේ නැහැ දේවදත්ත හාමුදුරුවන්ගේ මුලින් දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ සෑම දාම දහවල් කාලේ උදේ 10 10 අමාර වෙනකොට අජාසත් රජතුමාගේ රජමැදුරෙන් මේ නෝනා කරත්ත 500ක දාණේ අරන් යනවා කොහටද අරන් යන්නේ දේවදත්ත හාමුදුරුවන්ගේ ආරාමයට ඒතකොට දැන් මේක ආනන්ද ස්වාමීන් වහන්සේට හරි පුදුමයක් දෙයිනේ මේ දේවදත්ත හාමුදුරුව සංඝයා බේද කළා බුදුරජාණන් වහන්සේගේ ලේස ලෙව්වා මේසා කුසල් කරලා ඇයි මේසා සිව්පසේ ලැබෙන්නේ ඇයි මේ අකුසල් වල විපාකයන් ප්‍රකට වෙන්නේ නැත්තේ ඇයි අජාසත් රජතුමා වගේ ප්‍රබල රජ කෙනෙක් ප්‍රධාන දායකයා බවට පත් වෙලා ඉන්නේ නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ ප්‍රශ්නේ තිබ්බට බුදුරජාණන් වහන්සේට ඒ ප්‍රශ්නේ තිබ්බේ නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ කලබල වෙලා ඇවිල්ලා කිව්වේ භාග්‍යවතුන් වහන්සේ කරත්ත 500ක් හැමදාම 10 මාර 11 වෙනකොට දාණේ අරගෙන දේවදත්ත හාමුදුරන්ගේ ආරාමයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද අඥාන පුද්ගලයාට සිව්පසේ ලැබෙන්න ලැබෙන්න ධනවත් අයගේ ඇසුර ලැබෙන්න ලැබෙන්න ඒ අඥාන පුද්ගලයා තව 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 පිරිහීම දිශාවටම යනවා එහෙනම් දැන් අකුසලේ විපාක දෙනවද නැද්ද අකුසලේ විපාක දෙන්නේ එතකොට අරසා බලවත් කෙනෙක් දායකත්වයට ලැබිලා අරසා සිව්පසේ යාට ලැබෙද්දි අපිට ඒක ගලප ගන්න බෑ මොකද ඊට අදාළ ධර්මානුකූල සතියේ සිය සම්මාදිට්ඨිය දාලා අපි තුල පිහිටලා නැහැ. ඒ නිසාම ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒක ප්‍රශ්නයක් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙවියන් ආනන්ද අඥාන පුද්ගලයාට කොයිසා සිව්පසය ලැබෙන්න 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 ඔහු පිරිහීමේ දිශාවටමයි යන්නේ කියද්දී එහෙනම් අර සස්භාවය තුල දේවදත්ත ලබන්නේ මෙනෝනා අකුසලේ විපාකයක් නෙමෙයිද? විපාකයක්. නමුත් ඒක තේරුම් ගන්න ශක්තියක් අපිට නැහැ. දැන් උපසම්පදා භික්ෂුවක් ඇටියට මගෙන් වෙන්න තියෙන බලවත්ම වැරද්ද මොකද්ද? සතර පරාජිකාවන්ගේ එකක්. සතර පරාජිකාවන්ගෙන් එකක් තමයි මගෙන් වෙන්න තියෙන බලවත්ම වැරද්ද උපසම්පදා භික්ෂුවක් ඇටියට. එතකොට යම් මොහතක යම් භික්ෂුවක් උපසම්පදා භික්ෂුවක් සතර පරාජිකාවන්ගෙන් එකකටපත් වුණොත් අනිවාර්යයෙන් මේ භික්ෂුන් වහන්සේගේ උපසම්පදාවත් භික්ෂුත්වයත් අහිමි වෙලා යනවා. ඒකයි ධර්ම විනය. භික්ෂුවක් හැටියට මම සතර පරාජිකාවන් එහෙකටපත් වුණා. අපි කියමුකෝ. දැන් මම කියනවා මා තුල ධ්‍යාන ශක්තිය නැහැ. එහෙනම් මට රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, එහෙම නැත්නම් දිව්‍ය සෝත, දිව්‍ය චක්කු ඔයැනි ලෞකික ඥානයන් මට නැහැ. නමුත් මං ලෝකෙට ප්‍රකාශ කරනවා මා තුල මේ උතුම් ධර්මතාවයන් තියෙනවා කියලා. මං ඒක දැන දැනමයි කරන්නේ. වංචාසාගතමයි කරන්නේ ඇයි ලෝකයාගෙන් සිව්පසේ ගන්න
ජනතාවගෙන් සිව්පසේ ජනප්‍රියභාවය ලබන්න. එහෙම නැත්නම් මං සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. නමුත් මං දැන දැනම ප්‍රකාශ කරනවා මම සෝවාන් ඵලයට. එතකොට මං පරාජිකා වෙලාද නැද්ද? ඒ තත්වයේ තුලට ආවොත් මමත් පරාජිකා භාවයට පත් වෙලා. එතකොට මම පරාජිකා භාවයට පත් වුණා මට ජනප්‍රියභාවය තියෙනවා. සිව්පසේ ලැබෙනවා. ජනතාව අප්‍රමාණ වට වෙලා ඉන්නවා. එහෙම වට වෙද්දි මිනිස්සුયો කියනවා ඇයි මේ අකුසල් විපාක දෙන්නේ අපි කියලා. ඇයි මේ අකුසල් විපාක දෙන්න බලන්නකෝ මේ අරිඥාන හාමුදුරෝ මේ විදියට උනා ඇයි අක දෙන්නේ නැත්තේ කියලා. නමුත් මහත්වේ අකුසල් විපාක නොදෙන්නේ ඇයි කියන කාරණය අපේ සතිය සීයේ දුර්වලභාවය නිසා අපි ඇති කර ගන්නා වූ ප්‍රශ්න. මම බලවත් ඇවතකට පත් වුණාටත් පස්සේ මට අප්‍රමාණ ජනප්‍රියභාවයන් ලැබෙනවා නම් මට අප්‍රමාණ සිව්පසේ ලැබෙනවා නම් මට අප්‍රමාණ ජනතාවගේ දායක පිරිස් සශ්‍රීක පිරිස් ලැබිලා ඉන්නවා නම් ඒකම තමයි අකුසලේ විපාකය. එච්චරයි වෙන දෙයක් නෑ. මොකද මම සීලෙන් දුර්වලලා ඉන්නේ. ඒතොර එවැනි කෙනෙකුට බලවත් ඇවතකට පත් වෙලා ඉන්න කෙනෙකුට අර සම්පත් ලැබෙන්න 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 විනාශය කරාමයි යන්නේ. විනාශය කරමයි. මොකද කවදාක්වත් ඒ සම්පත් ධර්මානුකූලව ගලප ගැනීමේ සතිය සිහියක් පිටලා මොකද අර බලවත් අකුසලයේ නිසා සිහිය විකල් කරලායි තියෙන්නේ. එහෙනම් අපිට කාටවත් කියන්න බෑ අකුසල් කරන හැයට අකුසල් විපාක දෙන්නේ නැහැ කියලා. ප්‍රශ්නේ වෙලා තියෙන අපිට මේක තේරුම් ගන්න බෑ ධර්මානුකූලව. ඒ නිසා කොතනකවත් අකුසලයක් අපි සිද්ධ කළා නම් විපාකය මට මාව විශ්වාස වගේ සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවේ හා සමානව මට විශ්වාසයි. අපි සමුහංශ අකුසල් විපාක දෙන බව නොපෙනුණත් යම් කරන ලද අකුසල් අපට විපාක දෙන යම් ආකාරයක් තියෙනවද සමිංහංශ? ඒ කියන්නේ අකුසලයක් විපාක දෙනවා අපිට පේන්නේ නැහැ. නමුත් ඒ කරන ලද අකුසලය විපාක දෙන යම් ආකාරයක් තියෙනවද? අකුසලේ විපාක දෙනවා. ඒ විපාක දෙන්නේ එයාගේ අතීත පිනත් එක්ක සස්ත්‍රීක භාවයන්ගෙන්මයි. ප්‍රසිද්ධිය තව තව ලැබෙනවා. අප්‍රමාණ අපිට හිතා ගන්න බැරි දේවල් අපි කරනවා. සංඝ සමාජයට අදාළ නැති විනයට අදාළ නැති දේවල් කරා අපි යනවා. ගිහි සමාජයේ කරන දේවල් අපි කරන්න යනවා. ඉතින් මේවා නිසා අප්‍රමාණ මතවාදයන් කැමැත්ත අකමැත්ත තර්ක විතර්ක සමාජය තුල ඇති වෙලා තව තව ශාසන ප්‍රශ්න මතුවෙනවා. නමුත් මේ සෑම දෙයක්ම මොනවද අර බලවත් අකුසලේ විපාකයන් විදියටයි ගලන්නේ. ඒ නිසා කොතනකවත් අපිට අකුසල් විපාක දෙන්නේ නැහැ කියන කාරණේ අපිට කියන්න බෑ. අකුසල් විපාකයට එනවා. නමුත් මේ අකුසල් විපාකයක් කියලා තේරුම් ගැනීමේ හැකියාව තමයි අපිට නැති. ඒ නිසා කොයි වෙලාවකවත් මේ අපි සමාජයේ අකුසල් කළායි කියන කාරණෙන් ඒවා විපාකෙට එන්නේ නැහැ කියන කාරණේ අපිට කියන්නේ. භික්ෂුවක් හැටියට අප්‍රමාණ සමහරලාට මට චෝදනා කරන ඇත්තු ඉන්නවා. නේද? සමහර මන් දැකලා තිනවා මහත්තුරු ඉඳලා තිනවා සුමානයක් චෝදනා කරනවා මාසයක් චෝදනා කරනවා මාස 3ක් 6ක් අවුරුද්දක් 2ක් ඔහොම දිගටම චෝදනා කරගෙන එනවා. බලවත් ආකාරයෙන් විවේචනය කරනවා බලවත් ආකාරයෙන් මඩ ගහනවා. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මගිනුත් සමහරු ඇවිල්ලා අහනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේසා අමූලික බොරු වලින් චෝදනා කරනවා. මේසා වැරදි ආකාරයෙන් විවේචන මඩ ගහනවා. නමුත් ස්වාමීන් වහන්සේ බලන්නකෝ එයාට කිසිම විපාකයක් සකස් වෙන්නේ නැහැ. එයා දවසින් දවස ශක්තිමත් වෙනවානේ දවසින් දවස එයා ජනප්‍රිය වෙනවානේ. ඇයි එයාට අකුසල් විපාකෙන්නේ නැත්තේ කියලා. ඒකම තමයි එයාගේ අකුසලේ විපාකය. මොකද එයා පළවෙනි දවසේ විවේචනය කළා නම් චෝදනා කළා නම් ඊළඟ සතියේ චෝදනා කරද්දී තව තව අකුසලේ වැඩි උනාද අඩු උනාද ඊළඟ මාසයේ මෙහෙම අවුරුද්ද මාසයක් අවුරුද්දක් දෙකක් තුනක් මෙහි අන්න යන නෝනා ඒ අකුසල් කන්ද බරපතල වූ අකුසල් කන්දක් බවට යපත් කරන්නේ. එන අකුසලේ විපාක දෙලා නැද්ද? විපාක දෙයි. ඒ නිසා මේ සමාජය තුල නෝනා කාට වැරද්දක් සිද්ධ කළත් කෙනෙක් ඒ නිසා ඒ වැරද්ද කරපු කෙනා තව තව ජනප්‍රිය වෙනවා කියන්නේ තව තව ශක්තිමත් වෙනවා කියන්නේ තව තව චෝදනා කරනවා කියන්නේ තව තව බොරු කරනවා කියන්නේ ඒකම තමයි එයාගේ අකුසල් විපාක. එහෙනම් අමතුයෙන් අකුසල් විපාකයක් ලැබෙන්නත් දෙයක් නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ අපි නිහඬව ධර්මයේ දෙස බලා සිටීම. මොකද ඒ ධර්මතාවයක් හේතුඵල ධර්මයක් සංස්කාරයන්ගේ ස්වභාවය. නමුත් පෙර පිනත් එක්ක අකුසලේ විපාකට එනකොට නෝනා
ජනප්‍රිය භාවයේ යසීසුරු සම්පත් ජනතාවගේ කැමැත්ත මේ ඔක්කොමත් එක්ක ලැබිලා විනාශය කරාම ආරංචිනවා. ඒ නිසා කොතනකදුවත් තමන් තමන්ට මොනසා අසාධාරණයක් කෙනෙක් කළත් තමන්ට මොනසා වැරද්දක් කෙනෙක් කළත් ඒ කරපු කෙනා හොඳින් සස්ත්‍රීකව ඉන්නවා කියන කාරණේ තුල ඔබ ධර්මයේ කෙරෙහි නම් උකටලී භාවයට පත් වෙන්න එපා. ඔබ ධර්මයේ කෙරෙහි උකටලී භාවයට පත් වෙන්න එපා. වැරදි කරන කෙනා ජනප්‍රිය වෙනවා කියන්නේ ශක්තිමත් වෙනවා කියන්නේ ඒකමයි එයාගේ අකුසල් විපාක. අපේ ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකගත ධර්මයේ පිළිබඳව සමහර පුද්ගලයන් තුළ යම් සැක සංකා මතුවලා තියෙනවා. මේ ත්‍රිපිටකගත ධර්මය සත්‍යදයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ කාරණයත් අපිට පැහැදිලි කර දෙන්න. නෝනා දැන් මගෙන් ප්‍රශ්නයක් හැටියට යොමු කළේ අසන්නෙක් විමසනවායි කියන කාරණය තුල සූත්‍රගත ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑම ධර්මය කියලා මොකද්ද තියෙන සහතිකය කියන කාරණය. කොතනද එහෙම සඳහන් වෙලා තියෙන්නේ? මේ සූත්‍රගත ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑම ධර්මයයි එදා පටන්ම පැවතෙන්නා වූ ධර්මයයි කියන කාරණය පිළිබඳ මොකද්ද අපිට තියෙන සහතිකය කියන කාරණයයි ඒ අසන මහත්මයා ඒ ප්‍රශ්නට යොමු කළා තිබ්බේ. ඉතින් මේ ඒකට නෝනා මට දෙන්න තියෙන නම් පිළිතුර තමයි අපි ඒක පිළිගන්න ඕනේ නෝනා සද්ධාව තුලින්. වෙන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි සද්ධාව තුලමයි අපිට මෙන්න මේ කාරණය පිළිගන්න තියෙන්නේ නෝනා. මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයමයි ඒ ධර්මයමයි සූත්‍රගත ධර්මය කියන කාරණේ. එහෙම අපි සද්ධාව තුලින් මේක තීරණය කරනවා වගේම අපිට බොහොම පැහැදිලිව පුළුවන් ධර්මයේ ගුණයන් තුල සූත්‍රගත ධර්මයේ විසිරෝලා බලන්න. ධර්මයේ ගුණයන් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ ගුණයන් ගැන කියද්දි ධර්මයේ ස්වක්කාත ගුණය තියෙනවා. එතකොට එහෙනම් බලනවා ධර්මයේ ස්වක්කාත ගුණය සූත්‍රගත ධර්මයේ තුල තියෙනවා. සූත්‍රගත ධර්මය බුදුරජාණන් වහන්සේ සරලාකාරයෙන් පැහැදිලි ආකාරයෙන් මුල මැද අග බොහොම පහසු විදියට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් දේශනා කළා තියෙනවා. චතුරාර්ය සත්‍ය ගැන කියද්දි මෙන්න දුකට හේතුව මෙන්න දුක නැති කිරීම මෙන්න දුක නැති කිරීමේ මාර්ගය. එතකොට මේ සරල භාවයේ සූත්‍රගත ධර්මයේ තියෙනවද? තියෙනවද නැද්ද? තියෙනවා. සැකයක් නැහැ. වෙන විචිකිච්ඡාවක් ඇති කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ධර්මයේ ස්වක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකයි. ධර්මයේ සම්දිත්තිකයි. මේ ජීවිතේදීම අපිට මේ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. යමෙක් මේ දුකයි කියලා දැක්කනම් ජාති ජරා ව්‍යාධි මරණ මේකයි දුක කියලා දැක්කනම් මේ දුකට හේතුව තෘෂ්ණාවයි කියලා නිවැරදිව දැක්කනම් දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුතුයි කියලා දැක්කනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කළා නම් ධර්මය මේ ජීවිතේ දකින්න අවබෝධ කරන්න පුළුවන්ද බැරිද? එහෙනම් සැකයක් ඇති කරගන්න ඕනද? ධර්මයේ සම්දිට්ඨික ගුණය තුල සූත්‍රගත ධර්මය තියෙනවා. ධර්මයේ අකාලික ගුණය තුල තියෙනවද? අතීතේ යම් සාමින් වහන්සේ නමක් මේ ධර්මය අවබෝධ කළාද? වර්තමානයේ යම් ධර්මය සාමින් වහන්සේ කෙනෙක් චතුරාර්ය සත්‍ය ඔස්සේ ගිහිල්ලා අවබෝධ කළාද? චතුරාර්ය සත්‍ය ජීවමානව තියෙන තාක්කල් ධර්මය අවබෝධ කරගැනීමේ ශක්තිය තියෙනවද නැද්ද? ශක්තිය තියෙනවා. අන්න අපි ධර්මයේ ගුණයන් තුල එහිපස්සික ගුණය, ඕපනායික ගුණය, පච්චත්තම් වේතිතබ්බෝ ගුණය තුල විසිරවල බලනවා. ධර්මයේ එහිපස්සික ගුණය තියෙනවද? ධර්මයේ බබලනවාද? ධර්මයේ විවෘතද? අපි චතුරාර්ය සත්‍ය තුල ගමන් කරනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා නම් අපි තුල තෘෂ්ණාව අඩු වෙනවද? අඩු වෙනවද නැද්ද? තමා තුලින් පේනවා. සීලය තුල ශක්තිමත් වෙනකොට තමන්ගේ සීලේ ආනිසංසය තමන් තුල තියෙනවද? අපිට පේනවා. දානීය තුල ශක්තිමත් වෙනකොට, සද්ධාව තුල ශක්තිමත් වෙනකොට ඒවේ ආනිසංසය තමාට තියෙනවද? පේනවද? පේනවා. එතන මේ ධර්මය තමා තුලින්මයි, තමා කියවීමෙන්, තමා ශ්‍රවණය කිරීමෙන් තමා තුලින්මයි මේක දරා ගන්න ඕන ඕපනයික ගුණය. ඒ වගේම මේ ධර්මය පුංචි දරුවෙකුට වේවා, මධ්‍යම වයසේ වේවා, වයසක කෙනෙක් වේවා, ජාති ආගම් කුල ભેද, එහෙම නැත්නම් ධනවත් පොහොසත් ભેද වලින් තොරව නොනම් ඕනම කෙනෙකුට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන ඕනම කෙනෙකුට මේ ධර්මය දරා ගන්න, සූත්‍රගත ධර්මය දරා ගන්න පුළුවන්. ඊට අදාළව අවබෝධයන් කරා යන්න. එනම් ධර්මයේ ගුණයන් තුල විසිරෝල දකිද්දී සූත්‍රගත ධර්මයේ තුල අපිට සැකයක් ඇති කරගන්න ඕනද? මේක වැරදි කියලා නැහැ. ඒ නිසා නිරේතුරුවම
සූත්‍රගත ධර්මයේ තියෙනා වූ සත්‍යභාවය අපි නිරතුරුවම ඒ ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීම තුලින්මයි අපි දකින්න ඕනේ. එකතු කර ගැනීම තුලින්මයි අපි දකින්න ඕනේ. එකතු කර ගැනීම තුලින් අපි දකිනවා කියන්නේ අපි සම්මා දිට්ඨිය තුල නොනා ජීවත් වුණා. සම්මා දිට්ඨිය තුල ජීවත් වුණොත් ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව තෙරුවන් කෙරෙහි සද්ධාවට අදාළව ජීවත් වුණොත් නෝනාගේ ජීවිතේට යහපතක්ද අයහපතක්ද යහපතක්. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ජීවත් වෙලා අයහපත් දේ බැහැර කරලා යහපත් දේ ජීවිතේට එකතු කරගත්තොත් ඒක ඔබතුමියගේ ජීවිතේට යහපතක්ද අයහපතක්ද යහපත් දෙයක්. එහෙනම් පටිච්ච සමුප්පන් උපතක් තියෙනවා කියන විශ්වාසය ඇති කරගෙන ඒ පටිච්ච සමුප්පන් උපත ශක්තිමත් කරගන්න යනවා කියන කාරණය ජීවිතේට එකතු කරගත්තොත් ඒක යහපතක්ද අයහපතක්ද යහපතක්. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගෙන අම්මා තාත්තාට මහා බ්‍රහ්මෙක් වගේ සැලකුවොත් ඒක යහපතක්ද අයහපතක්ද. එතකොට දානේ සීලේ ආනිසංස කෙරෙහි විශ්වාසයෙන් දානේ සීලය තුල ශක්තිමත් වුණොත් ඒක Tamante යහපතක්ද අයහපතක්ද. ඕපපාතික සත්වීන් ඉපදෙනවා කියන විශ්වාසය ඇති කරගෙන එයා දෙවියෙක් බ්‍රහ්මෙක් වෙනවා කියන විශ්වාසයට ආවනම් ඒක යහපතක්ද අයහපතක්ද. මටත් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය තුල ඇවිල්ලා ඊට අදාළව ගියොත් ඒක යහපතක්ද අයහපතක්ද. එනම් සූත්‍රගත ධර්මයේ යහපත උදෙසා තියෙන දෙයක්ද අයහපත උදෙසා තියෙන දෙයක්ද. මේක බුදුරජාණන් වහන්සේගමයි කියන කාරණය සැක කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතන මේ ධර්මයේ තුල සම්මා දිට්ඨිය තුල ජීවත් වෙන කෙනා තුල අනිවාර්යයෙන්ම දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාව සියුම් වෙනවා. ලෝභ දේශ මොහයන් සියුම් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපිට පේනවා සැකේකින් තොරව අපිට සම්මා දිට්ඨිය විශ්වාසයයි අපිට සම්මා දිට්ඨිය කියනවා මේනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. එතකොට යමෙක් සම්මා සංකප්ප තුල ජීවත් වෙනවා නම් එයා අනුන්ට හිංසා කරන්නේ නැත්නම් අනුන්ට දේශ කරන්නේ නැත්නම් එයා ලෝභ දේශ මෝහයන්ගෙන් බැහැර වෙනවා නම් ඒක ඔබතුමියට යහපතක්ද අයහපතක්ද යහපතක්. එනයි ඉතින් සූත්‍රගත ධර්මයේ සැක කරන්න ඕනේද? ඒක යහපත උදෙසා තියෙන ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය කුසලයේ උදෙසා දේශනා කළා වූ ධර්මය සුගතිය උදෙසා දේශනා කරපු ධර්මයක්. ඊළඟට යම් කෙනෙක් සම්මා වාචාවන් තුල ජීවත් වෙනවා නම් ඔබ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාවන්ගෙන් බැහැර වෙනවා නම් ඒක ඔබේ ජීවිතයේ ජයග්‍රහණයක්ද පරාජයක්ද? ජයග්‍රහණයක්. ඉතින් ඒකෙම නම් සැකයක් ඇති කරගන්න ඕනේද? නැහැ. යම් කෙනෙක් සම්මා කම්මන්තයන් තුල ජීවත් වෙනවා නම් එයා සතුන් මරන්නේ නැත්නම් සොරකම් කරන්නේ නැත්නම් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැත්නම් ඒක යාට යහපතක්ද අයහපතක්ද? එනං ඉතින් සූත්‍රගත ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන කාරණේ සැකයක් ඇති කරගන්න තැන යමෙක් සම්මා ආජීවයන් තුල ජීවත් වෙනවා නම් සම්මා වායාමයන් තුල ජීවත් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම යාගේ ලෞකික සැපයට තියෙනා වූ ප්‍රධාන මාර්ගය. එයා සම්මා සතිය තුල ජීවත් වෙනවා නම් මේ සීලය මේ දුස්සීලභාවය මේ කුසලය මේ අකුසලය මේ සුගතිය මේ දුගතිය මේවා දැනගෙන අයහපතින් එයා බැහැර වෙනවා නම් ඒ සම්මා සතිය මොනසා ජයග්‍රහණයක්ද මිනි මිනිස්සුන්ටනේ මොනසා ලෞකික ජයග්‍රහණයක් මේ ලෞකික ජීවිතයේදී ලබලා දෙනවද? යම් කෙනෙක් පංච නීවරණ තුනී කරගෙන උතුම් සම්මා සමාධිමත් හිතක් ඇති කර ගන්නවා නම් දෙයි හාමුදුරුවනේ ඊට වඩා ශ්‍රේෂ්ඨ ධර්මයක් ලෝකේ තියෙන. එනකින් සැක කරන්න දෙයක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයයිම කියන කාරණේ කොතනකවත් සැක කරන්න දෙයක් නැහැ. දුක පෙන්නලා දුකට හේතුව තෘෂ්ණාව පෙන්නලා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ කියලා තෘෂ්ණාව නැති කිරීමේ ලෞකික මාර්ගය තුල ක්‍රමානුකූලව අරන් ඇවිල්ලා සම්මා සමාධිමත් හිතක් ළඟට අරන් එනවා. ඒ සම්මා සමාධිමත් හිත යමක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් එයා සතර සතිපට්ඨාන ධර්මයන් වැඩුවොත් ඒ කියන්නේ එයා කායානුපස්සනාව පුහුණු කළොත් මේ රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් මරණානුස්සතියක් අට්ටික සංඥාවක් ඉරියව් පවත්තන අනිත්‍ය වූ කයක් කියලා දකිමින් සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන එයා සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්සනාව එයා වඩනවා. එයා කායානුපස්සනාව වඩලා කායානුපස්සනාව තුල ලබාගත්තා වූ ශක්තියෙන් මරණාසන්න මොහොතේ එයාට සකස් වෙනව අවසාන චුතිසිතක්. ඒ චුතිසිතට අරමුණු වෙන්නේ
සුන්දර දිව්‍යාංගනාවක් සුන්දර දෙවියෙක් එයා ඒ සුන්දර දෙවියා දිව්‍යාංගනාව එහෙ මොහොතේම අට්ටික සංඥාවක් කළා දකින්නවා සතර මහා ධාතුවක් කළා දකින්නවා ඒ දෙවියාව මරණානුස්සතියක් කළා දකින්නවා ඒ දෙවියාව ඉරියව් පවත්වන අනිත්‍ය වූ කයක් හැටියට දකින්නවා දැකලා ඒ දැක්කා වූ සිතත් ධම්මානුපස්සනාවෙන් දකින්නවා අනිත්‍යයි කියලා දකින්නවා එයා අවසාන චුතිසිත සකස් වෙලා උතුම් සෝවාන් ඵලලාභී දෙවියෙක් වෙනවාද නැද්ද වෙනවා එහෙනම් ඒ පිළිබඳ සැකයක් තියෙන්න ඕනද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේමද දේශනා කළේ කියන ප්‍රශ්නයක් මතුවෙනවද ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ අපිට පැහැදිලිව පේනවා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී මේ චතුරාර්ය සත්‍ය ධර්ම උපයෝගී කරගෙන ගමන් කරද්දී ලෞකික සැපයක් තියෙනවා ලෝකෝත්තර සැපයක් තියෙනවා ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ ධර්මය තුල කොතනකවත් මේකද සැබෑ බුද්ධ ධර්මයේ පිළිබඳ සැකයක් ඇති කරගන්න කොහෙත්ම හේතුවක් නැහැ අවිද්‍යාව තියෙනවා නම් සංස්කාර රැස් වෙනවා ඒක ඇත්තක් අපි චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් දුක කියන කාරණේ දන්නේ නැත්නම් දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දන්නේ නැත්නම් අපි නිරේතුරුවම කුසල් සහ කුසල් පින් සහ පව් සිද්ධ කරගන්න අපි නිරේතුරුව සංස්කාර රැස් කරනවා නම් ඒ සංස්කාර හේතුවෙන් ඊට අදාළ දැනීම සකස් වෙනවා යම් තැනක තෘෂ්ණාව තියෙනවා නම් තෘෂ්ණාවට අදාළව උපාදානෙ සකස් වෙනවා උපාදානේ තියෙනවා නම් උපාදානෙට අදාළව භවය සකස් වෙනවා භවය කෙරෙහි තෘෂ්ණාව කෙනෙකුට තිබ්බනම් අනිවාර්යයෙන්ම භවත්‍රේ කොතනක හෝ උපතක් උපත සකස් වුණා නම් එතන ජාති ජරා ව්‍යාධි මරණ අනිවාර්ය නම් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑම ධර්මයයි කියන තැන සැකේකින් විචිකිච්ඡාවකින් තොර අපිට දකින්න පුළුවන්කම එසා කොතනකවත් සැකයක් ඇති කරගන්න දෙයක් නැහැ ධර්ම මාර්ගයේ සූත්‍රගත ධර්මයේ සෑම ධර්මයක්ම අපිව යොමු කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ දිශාවටමයි පංච උපාදානස්කන්ධයේ අවබෝධයේ දිශාවටමයි සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අවබෝධයේ දිශාවටමයි පංච නීවරණයන් තුනී කරලා සප්ත බොජ්ජංගයන් වැඩෙන දිශාවටමයි කොතනින් ගත්තත් සූත්‍රගත ධර්මයේ මොන සූත්‍රය ගත්තත් ඒ සූත්‍රය අපිව යොමු කරන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය උදෙසාමයි සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ ශක්තිය උදෙසාමයි සීලේ ශක්තිය උදෙසාමයි එනම් මේ ලෞකික සැපයත් ලෞකිකත්වේ නිරෝධය කරලා ලබන්නා වූ ලෝකෝත්තර සැපයත් දෙකටම අදාළ සියලුම ධර්මතාවයන් සක් සුදක්සේ සූත්‍රගත ධර්මයේ තුල තියෙනවා එනම් අපි කවුරුවත් මේ සූත්‍රගත ධර්මය හරිද වැරදිද මේවා නිවැරදිද මේවා කොහෙන්ද ආවේ වස් සොයන තාක්කල් අපේ සද්ධාව දුර්වලභාවය තමයි අපි ලෝකෙට ප්‍රකට කරන්නේ සද්ධාවේ දුර්වලභාවය එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි සද්ධාව ඇති කරගන්න සද්ධාව ඇති කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් සිහිපත් කරලා මෙනෙහි කරලා කල්යාණ මිත්‍රාශ්‍රය තව තව ලබලා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ අයෝමය ශක්තිය තුලින් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගන්න ඊට පස්සේ සූත්‍රගත ධර්මයේ ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන් තුල විසිරෝලා දකින්න මේ සූත්‍රගත ධර්මයේ ස්වක්කාත ගුණය තියෙනවද සම්දික්ඛික ගුණය තියෙනවද අපි දකිනවා තියෙනවා කියලා මේ සූත්‍රගත ධර්මයේ තුල ලෞකික සැපයට මාර්ගයක් තියෙනවද සීල්පද බින්දොත් මොනසා දුකක්ද සීලය රැකීම තුල මොනසා සැපයක්ද කේන්ති ගත්තොත් මොනසා දුකක්ද මෛත්‍රිය වැඩුවොත් මොනසා සැපයක්ද පංච නීවරණ සහිත මිච්ඡා සමාධියක් තිබ්බොත් මොනසා දුකක්ද සම්මා සමාධිය කොයිසා සැපයක්ද අපි මේ සම්මා සමාධියෙන් යන්නේ නැතුව මරණාසන්න මොහොතේ අපිට එක පාට අපේ දරුවෙක් සිහිපත් වුණොත් අපිට ගෙවල් දොරවල් සිහිපත් වුණොත් යාන වාහන සිහිපත් වුණොත් ඉඩකඩම් සිහිපත් වුණොත් ඒ දැක්කා වූ රූපය සිහිපත් වුණා වූ රූපය අනිත්‍යයි කියලා දකින්න අපි දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි ප්‍රේතෙක් භූතෙක් බහිරවෙක් වෙලා ඉපදෙනවා නේද ඈ බහිරවෙක් වෙලා ඉපදෙනවානේ එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ සුන්දර මාර්ගය නොනා අපිට සූත්‍රගත ධර්මයේ තුලින් දේශනා කළා තියෙන මාර්ගය සැකේකින් විචිකිච්ඡාවකින් තොරව අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයයිම කියන
විශ්වාසිත අපිට එන්න වෙනවා. අපි ස්වාමීන් වහන්ස එක්තරා කෙනෙක් ගැටලුවක් අපට යොමු කර තිබෙනවා. මගේ පියා බොහෝ කාලයක් රෝගීව සිටියා. කවදාවත් ඔහුගේ අසනීප තත්ත්වය නිසා දුකක් වේදනාවක් පෙන්නුවේ නැහැ. අපේ ස්වාමීන් වහන්ස මගේ පියා දැන් මිය ගිහින්. එහෙමනම් ඔහු මිය ගියේ මාර්ගඵලලාභී කැටියටද? අපේ ස්වාමීන් වහන්ස ඔබතුමිය ඒ මතු කරලා දුන්න ප්‍රශ්නේදී මට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් යම් කෙනෙකුට බලවත් ආකාරයෙන් කායික හේතුන් නිසා මානසික පීඩනයකින් ඉන්නවා නම් කායික මානසික වේදනාව කියන්නේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් එකතු වීම නිසා සකස් වෙන පස්සයට ඇලීම සහ ගැටීම. තේන්න කායික මානසික වේදනාව කියන්නේ ඒකනේ පස්සයට ඇලීම සහ ගැටීම තුනෙන් සකස් වෙන දේ. එතකොට යම් කෙනෙකුට එවැනි බරපතල වූ රෝගී තත්වයක් තුල එයාට වේදනාවක් දැනෙන්නේ නැත්නම් එයා වේදනාව ගැන කියන්නේ නැත්නම් එයා වේදනාවෙන් අපහසුතාවයට පෙළෙන්නේ නැත්නම් එක හේතුවක් වෙන්න පුළුවන් එයා සමාධිය පුහුණු කරපු කෙනෙක් වෙන්න පුළුවන් ධානාගත සමාධියක් පුහුණු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒතොර යම් කෙනෙක් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානා තලවලට සිතපත් කරගෙන ඉන්න දක්ෂණං එයාට වේදනාව කියන දේ යටපත් කරගෙන නැහැ. එයාට වේදනා ප්‍රශ්නයක් මතුවෙන්නේ කායික වේදනාව ශරීරය තුලින් මතුවෙනා වූ මේ වේදනාව එයා යටපත් කර ගැනීමේ ශක්තියට තියෙනවා. එතකොට රූපාවචර ධ්‍යාන වලින් එයා අරූපාවචර ධ්‍යාන වලට හිත අරගෙන යන්න පුළුවන් කෙනෙක් නම් අරූපාවචර ධ්‍යාන වලදී හතරවෙනි ධ්‍යානෙන් ඔබට තියෙන ආකාසායන් ඡායතනෙ කියන එකදී බුදුරජාණන් වහන්සේ කියනවා එයා මේ කයෙන් හිත එළියට ගන්නවා කියලා. බට ගහෙන් බට ගොබේ ඇදලා එළියට ගන්නවා වගේ කඩු කොපුවෙන් කඩු ඇදලා එළියට ගන්නවා වගේ එයා මේ රූපෙන් සිත එළියට අරන් ආකාශය තුල පීඩනවා කියනවා. එනවා ඒ අරූපාවචර ධ්‍යාන තලවලදී කය කොයිසම් රෝගී භාවයෙන් වේදනාවන් රිදුම් දුන්නත් එයාට ඒක ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මොකද එයාගේ රූප සංඥාවෙන් එයා මිදිලයි ඒ මොහොතේ ගත කරන්නේ. ඒ නිසා යම් කෙනෙක් ඒ කියන තාත්තා ඒ පියාණන් සමාධිය පුහුණු කරලා තිබ්බ කෙනෙක් නම් ඒ කායික වේදනාව යටපත් කරගෙන එයා උපේක්ෂාව තුල ඉන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඉන් ඔබට ගිහිල්ලා යම් කෙනෙක් විදර්ශනාව පුහුණු කරලා තියෙනවනම් රූපේ අනිත්‍යභාවය වේදනාවේ අනිත්‍යභාවය සංඥාවේ අනිත්‍යභාවය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය විඥානයේ අනිත්‍යභාවය එහෙම නැත්නම් කාය චිත්ත ධම්ම වේදනාවන්ගේ සතරසරිපට්ඨාන අනිත්‍යභාවයන් පුහුණු කරලා තියෙනවනම් ඒ පුහුණුව තුළ නොනා අනිවාර්යෙන්ම ඒ කයෙන් ඇතිවෙනා වූ ඒ රිදීම් වේදනාවන් එයා වේදනානුපස්සනාවෙන් සමනය කරගන්න කායනුපස්සනාවෙන් සමනය කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ අර දේවදත්ත හාමුදුරුව ගල් පෙරලලා සිරිපතුල තුවාල වෙච්ච වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මගේ තුවාලයෙන් තියුණු උද කටුක උද වේදනාව දැනෙනවා කියලා. නමුත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැහැ. තුෂ්ණාවෙන් තොර කටුක උද තියුණු උද වේදනාවක් දැනෙනවා කියන කවුද මේ කියන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට යන අසනීප වෙච්ච වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ළඟට යන අසනීප වෙච්ච වෙලාවේ උන්වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහාකාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් ඔබ පහසුවෙන් වැඩ ඉන්නවාද කියලා. ඒ වෙලාවේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ ශක්තිමත් පුරුෂේ ශක්තිමත් පොල්ලක් අරගෙන හිසට ගහද්දී යම්සේ වේදනාවක්ද මගේ හිස ඒසාක කියනවා කියනවා. යම් පුද්ගලයෙක් තියුණු සැතක් අරන් මගේ කුස කපද්දී මට යම් වේදනාවක්ද ඒසා මගේ උදරේ රිදෙනවා කියනවා. නමුත් උන්වහන්සේලා තුල ඇලීම් ගැටීම් උපේක්ෂා නැහැ. තෘෂ්ණාවෙන් තොර වේදනාවක් ගැන කියන්නේ තේන්න. නමුත් රහතන් වහන්සේලා වේදනාව තමන්ගේ කායික වේදනාවන් ගැන ප්‍රකාශ කරනවා. නමුත් ඒවට ඇලුන ගැටුණු උපේක්ෂාවන් උනේ නැහැ. තේන්නා? එතකොට එහෙනම් යම් කෙනෙක් රෝගීව ඉඳලා තමන්ගේ කායික වේදනාවන් නොසලකා ඉඳලා තියෙනවා නම් ඒ කියන්නේ වේදනාවක් නොදැනී ඉඳලා තියෙනවා නම් වේදනාව ප්‍රකට කළේ නැත්නම් කෙඳිරි ගාමින් අඬමින් දුක්ුණේ නැහැ කියන කාරණේ තුල පළවෙනි කාරණේ මොකද්ද? සමාධිමේ ලක්ෂණ තියෙනවා. තේන්නා? එතනින් එයා ඒක යටපත් කරගත්ත කෙනෙක්. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම විදර්ශනාමේ නුවණින් කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් එයා වේදනාව යටපත් කරගත්ත කෙනෙක්. නමුත් විදර්ශනා නුවණ සකස් කරගත්ත කෙනෙක්
තමන් වේදනාව යටපත් කරගත්තත් කවදාකවත් වේදනාව සංගවගෙන ආයින්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වේදනාව ප්‍රකට කරලා පෙන්නනවා. ආනන්ද සාමිනා සාන්ද තියුණුවද කටුකෝද මේකක් විදිනවා කියලා. වෙන. ඒතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේගේ කායික වේදනාව බුදුරජාණන් වහන්සේට මතු කළා දෙනවා. පෙන්නනවා. උදරයේ තියුණු සැතකින් කපද්දි දැනෙන වේදනාව මට දැනෙනවා කියලා. එහෙනම් වේදනාව නොදැනෙනවා කියන කාරණය තුල කායික වේදනාව ප්‍රකට කරන්නේ නැහැ කියන කාරණය තුල අපි ඒක තේරුම් ගන්න ඕනේ බොහොම සියුම්. සමාධිය නිසා ඒක වෙන්න පුළුවන්. විදර්ශනා ඥානය නිසා ඒක වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණේකුත් තියෙනවා. තුන්වෙනි කාරණේ මොකද්ද? ස්නායු පද්ධතියට බලවත් ආකාරයෙන් හානි සිද්ධ වෙලා. අපිට ඒ හේතුවෙන්ම වේදනාව නොදැනීම එමේකුත් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. ස්නායු පද්ධතියට ඒ කියන්නේ අපේ ඇටකටු වලට මේ ඇට සැකිල්ලේ ඒ ස්නායු පද්ධතියට සුසුම්නාවට ඔය මම එච්චර ඔය වචන කියන්න දන්නේ නැහැ. මේ වාට බරපතල ආකාරයෙන් හානි සිද්ධ වෙලා. පොත්පොළ භාවයෙන් පත් වෙලා ඉන්න කෙනෙකුට වෛද්‍ය විද්‍යාවට අදාළව කිසිම වේදනාවක් නොදෙනී ඉන්න පුළුවන්. එතකොට ඒ දරුවා තමන්ගේ පියා ගැන අහන ප්‍රශ්නේදී තමන්ගේ පියා බරපතල ආකාරයෙන් රෝගී භාවයට පත් වුණා. නමුත් කොතනකදීවත් වේදනාවක් ගැන කතා කළේ නැහැ. වේදනාවකට ඇඬුවේ නැහැ, ගැටුනේ නැහැ. එතකොට ඒ දරුවානේ මගේ තාත්තා අවබෝධාත්මක තැනක ඉඳගෙනද ඇස් දෙක පියාගත්තේ කියලා. ඒක අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒක අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒක අර හේතුන් තුන නිසා වෙන්න පුළුවන්. එක සමාධි භාවයේ තුල යා තමන්ගේ කායික වේදනාව යටපත් කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. දෙක, එයා විදර්ශනාවෙන් කායानुපස්සනාව තුලින් වේදනානුපස්සනාව තුලින් ඒ වේදනාව යටපත් කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. තුන, කායික හේතුන් නිසාම ස්නායු පද්ධතියේ බලවත් ආකාරයේ බිඳවැටීම් නිසාම එයාට වේදනාව නොදැනෙන ස්වභාවයට පත් වුණා වෙන්නේ. ඔන්න ඒ කාරණා තුනෙන් කොයිකද කියන කාරණය අපිට නැහැ. ඊළඟ කාරණය, ඒ මහත්මයා තමන්ගේ දයාබර පියා මැරුණාට පස්සේ මං පහුගිය පන්සිල් මළුවේ මතක් කළා, මැරුණාට පස්සේ කොහොමද මැරුණේ කියන කාරණේ හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මැරුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මැරුණ කෙනා උපයෝගී කරගෙන අපේ සම්මාදිට්ඨිය ශක්තිමත් කරගන්න. සම්මාදිට්ඨිය මොකද්ද? බුදුරජාණන් වහන්සේ මැරුණ කෙනා උදෙසා කරලා කියලා තියෙනවා. මරණ කෙනා උදෙසා කියලා තියෙන්නේ මරණ කෙනා තුල යම් යහපත් දෙයක් තිබ්බද ඒ යහපත් දේ ඔබ ජීවිතේට දරා ගන්න. ඒ මරණ කෙනා උදෙසා ඔබට පරලව ජීවිතේ කර යුතු සමාජ සම්මත පින්පෙත් අනුමෝදන් කිරීම තියනවාද? ඒ පින්පෙත් අනුමෝදන් කරලා ඒ යුතුයකම් පක්ෂීතු කරන්න. එච්චරයි අපි කරන්න තියෙන්නේ. එනිසා නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපේ මරණාසන්න මොහොත අපේ අවසාන කාලේ කොයි ආකාරයෙන් සිද්ධ වේද කියන්නේ අපි දන්නේ නැහැ. අපිට මොනසා රෝගාබාධයන්, මොනසා කර්ම රෝගයන් අපේ ජීවිත වෙලා ගන්න තියෙනවද දන්නේ නැහැ. මොකද අපි කළා වූ මොන අකුසල් මේ ජීවිතේ පෙර ජීවිතවල අපේ පිටිපස්සේ තියෙනවද කියන කාරණේ අපි කියන්න දන්නේ නැහැ. සංස්කාරයන් එක සැඟවිලා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම කොයි ආකාරයෙන් බරපතල රෝගී භාවයන් අපේ ජීවිතේ ඉස්සරහට ආවත් ඒවා නිසා නොඇලි නොගැටි ධර්මයේ උපේක්ෂාව තුල ඉන්නනම් අපි අපේ ජීවිතවලට සතර සටිපට්ඨාන ධර්මයන් අනිවාර්යයෙන්ම පුහුණු කරගත යුතු වෙනවා. මේ සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කරන්න නම් සම්මා සමාධිමත් හිතක් අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි. ඒ සම්මා සමාධිමත් හිත අපිට සකස් කරලා දෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුල පෝෂණය කර ගන්නා වූ ආරෂ්ඨාංගික මාර්ගයමයි. ඒ නිසා අපි මරණය ගැන හිතන්නේ නැතුව, මරණ වේලාවේ ඇතිවෙන්නා වූ වේදනා ගැන හිතන්නේ නැතුව අපි නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ මරණයෙන් මිදීමේ උපතෙන් මිදීමේ එකම මාර්ගය වෙන මේ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය ගැන හිතන එක තමයි අපේ එකම පරමාර්ථය යුතුකම විය යුත්තේ. එයයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අපේ ස්වාමීන් වහන්ස, ස්නායු පද්ධතියේ ආබාධයක් ඇතිව මිය යන කෙනෙකුගේ චුතිසිත පිළිබඳව අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. මෙහෙම එතනදී ස්නායු පද්ධතියේ දුර්වලතාවයන් නිසා වේදනා දැනෙන්නේ නැහැ. කායික වේදනාවක් දැනෙන්නේ නැහැ. බරපතල ආකාරයෙන් බිඳ වැටුණොත් ඈ ස්නායු පද්ධතියේ දුර්වලතාවයන් බිඳ වැටුණා කියන්නේ දැන් දොස්තර මහත්මයාත් එක්ක මතක් කළා. එතනදී යාට ඇවිදින්න බැරි තත්ත්වයටම පත් වෙන්න ඕනේ. එතකොට එතනින් තමයි ඒක බිඳ වැටුණායි කියන කාරණේ එන්නේ. හොඳේ නැත්නම් ඇවිදින කෙනෙකුට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ.
එතකොට ස්නායු පද්ධතිය බිඳ වැටුණායි කියන කාර්යයේ සිටීමේ ශක්තිය දුර්වල භාවයක් ඇති වෙන්නේ නැහැ. එයා පුහුණු කළු දේ මතු කරගෙන ඒ පුහුණු කරපු දේට අදාළව එයා උපාදානය සකස් කරගන්නවා. එයා සමාධිය පුහුණු කළා නම් සමාධියට අදාළව හිතේ තන පිහිටවලා ඊට අදාළ උපාදානය සකස් කරගන්නවා. එයා කුසලයේ නම් උපාදානය කරගෙන හිතේ කුසලයට අදාළව එයා අවසාන සිට සකස් කරගන්නවා. එතකොට කායික වේදනාව දැනුන්නේ නැති වුණාට එයාට සිටීමේ ශක්තිය තියෙනවා. කල්පනාව නැති වෙලා නැහැ. කල්පනාව නැති වෙලා හොඳ සිහියක් නැති වෙන්නේ. හොඳ සිහියක් නැති වෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්ස ස්වසන ආධාරක යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින රෝගියෙකුගේ තත්වය ඒ අවසාන චුතිසිත පිළිබඳ තත්වය කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස අපිට පැහැදිලි කරගන්න පුළුවන්? දැන් ඒ වගේ අවස්ථාවක පසුවන රෝගියෙක්ගේ මනස ක්‍රියාත්මක වීම ඇත්තටම බොහෝ දෙනෙක්ට අවබෝධ කරගන්න ටිකක් අපහසුයි. ඒ කාරණියත් අපිට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. මෙහෙම ඊතර ඒ තස්සේ වෙනයි දරුවෝ. ඒ මැෂිමේකෙන් වැඩ කරනවායි කියන කාරණේ වෙනයි. දැන් එතනදී අපිට ගලපවෙන්නේ අර මේ මල්ලිකා බිසව පණුකුලේ කිපදෙනවානේ. ඒතර පණුකුලේ කිපදිලා යා සතියෙන් දෙවියෙක් වෙනවා. සස්ත්‍රීක දිව්‍ය අංගනාව. ඒතර කෙනෙක් අහන්න පුළුවන් පණුවා කොහොමද දෙවියෙක් උනේ කියලා. පණුවා මේ පරිසම්පාදි දන්නේ නැහනේ. කුසලිය අකුසලිය දන්නේ නැහනේ. පිනපව පණුව දන්නේ නැහනේ. ඒතර පණුවා කොහොමද දෙවිය අංගනාවක් උනේ? ඒ පණුවා දිව්‍යාංගනාවක් උනේ කොහමද? පණුවා පණුවෙක් උනේ පෙර ජීවිතේ උපාදාන පත්‍යා බව කියන ධර්මතාවය තුල අකුසලයක් මත උන නිසා. නමුත් ඒ පණුවා පිටිපස්සේ පටිච්ච සමුප්පන්න අවිද්‍යා පත්‍යා සංකාරස් කියන ධර්මතාවය තුල අප්‍රමාණ කුසල් ධර්මතාවය තියෙනවා. අසිද්දිසි දාණයට අදාළ කුසලයේ තියෙනවා. එතකොට ඒ කුසලිය විසින්ම පණුවා මැරෙන වෙලාවේ ආලෝකයක් යාට සකස් කරලා දෙනවා. කුසලයේ ආලෝකය ඒ ආලෝකයේ සකස් වෙද්දී සකස් වෙන ප්‍රීතිය පස්සද්ධියත් එක්කම එයාගේ තුතිසිත දිවතලයක තමයි ප්‍රතිසන්දි චිත්තය හැටියට උපතලපන්නේ. ඉතින් ඒකයි තියෙන්නේ. දැන් සමහරු මැරෙනකොට ඒගොල්ලන්ට පේන්නේ මහා ආලෝකයක්. සමහරු කියන මට කහපාට ආලෝකයක් පේනවා, සුදුපාට ආලෝකයක් පේනවා, මට හරිම දිලිසෙනවා, ප්‍රභාස්වරයි. මොකද්ද? දිව්‍ය සංඥාවක්. දිව්‍ය සංඥාවක්. එයා දෙවියෙක් වෙලා ඉපදෙනවා. ඒ වගේ 80න් හිටියත් මැෂින් එකේ හිටියායි කියන කාරණේ තුලත් අපිට නොතේරුණාට කායික වේදනාවක් හරි ඇවිල්ලා ඒ වේදනාව තුල ගැටෙන හිතෙන් එක්ක යම ඇරෙනවා. ආලෝකයක් ආවොත් ප්‍රසාද දැනක හිතෙන් ප්‍රතිසන්දියකට යනවා. නමුත් ඉතින් මැෂිමකට ගිහිල්ලා ඒ තනට එන්නේ නොනා අකුසල් විපාකයක් නිසාමයි. සේවනි අකුසල් විපාක වලින් ශක්තිමත් කුසලයකට අදාළ දේවල් මතු කර ගන්නවායි කියන එක ඉතාමත් දුර්ලභ කාරණයක්. ඒක නම් දුර්ලභ කාරණයක්. මොකද අර තත්වෙටපත් වෙන්නේ අනිවාර්යෙන්ම නොනා අකුසල් විපාකයක නිසාමයි. ඒ නිසා එතනින් සුගතියට යනවායි කියන කාරණේ හරිම දුර්ලභ තැනක්. දුර්ලභ තැනක්. උඟාක් වෙලාවට හිරවීම, තදවීම, එකපාරට අඳුරක් ඒ වගේ දේවල් වෙනවා. අඳුර දැක්ක ගමන් එයා බය වෙනවා. බය වීමත් එක්කම සමහර විට අර කල්ප ගණන් අඳුරෙම ඉපදෙන්න පුළුවන්. ඒ වගේ අවසාන කුමක් හෝ දැනීමක් සකස් වෙනවා. කුමක්කෝ දැනීමක් සකස් වෙනවා. ඒක අපිට කියන්න බෑ. ඒක මේ බොහොම සියුම්ම සකස් වෙනා උදයක්. ඔය මැෂින් වල ඉන්නේ නැහැ. ඔය බරපතල රෝගාබාධයන් තුල අවසානයේ 80ෙන් මැරණයිද අපිට තේරෙන්නේ නැහැ. මේ හොද්දට මුකුත්ම මං දැන් මැරණේ මං දැකලා තිනවා වයසට ගිහිලා සමහරු මං ළඟ ඉඳලාම අපිට එයා කිසිම ඉරියව්වක් පෙන්වන්නේ නැහැ. තේ නැ කිසිම නෑ. ඒක පාටම මේ ගල මැරලා බලනකොට. ඒ කියන්නේ එහි අපිට පෙවුනේ නැති උනාට එයාගේ ඇතුළාන්තේ එයාට කළා වූ අකුසලයක් හරි මතකට එනවා. අතීතයේ කළා වූ අකුසලයක් හරි මතකට එනවා. එක්කෝ මැරිච්ච කෙනෙක් හරි එයාට පේනවා. අපිට ඒක දකින්න බෑ. එහෙනම් ඒකයි කියන්නේ මැරෙන කෙනා ගැන ඇත්තටම අපිට හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. ඒක හරිම සංකීර්ණයි. ඒ නිසා මරණ සංකීර්ණ නම් බුදුරජාණන් වහන්සේ කියනවා නැවත උපතක් සකස් කරගන්න එපා කියලා. මරණේ සංකීර්ණභාවයේ හිත හිත ඒවා ගැන හොය හොයා ඒවා ගැන බිය වෙවි ඉන්න කාරණේ නෙමෙයි අපි කරන්න ඕනේ. මරණය කියන කාරණය ඒසා සංකීර්ණ නම් අපි කරන්න ඕනේ උපත කියන කාරණේ වළක්ව ගන්න. එච්චරයි. එතෙන්ද තමයි අපේ හිත පීටන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් ආපු ගමනේදී අනේ අම්මේ කොයිසා අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කළ බැලුවොත් දෙවි හාමුදුරනේ මොනසා කරුමක්කාර මරණ කී ලක්ෂයක් කී කෝටියක් පටිච්ච සමුප්පන්නව මල් ලබන්නේ නැහැ. නමුත් ඒකම මරණයක්වත් අසාධාරණ නැහැ. ඒකම මරණයක්වත් අසාධාරණ නැහැ. මෙහෙන් ඇස් දෙක පියවෙද්දි දෙයියනේ අර චතුස් කන්නේ චතුස් ద్వාරයේ මහා ගිනි ජාලාවල මං ලක්ෂ කී පාරයක් ඉපදෙන්නේ නැද්ද? මෙහෙන් ඇස් දෙක පියවෙන වෙලාවේ මං ගිල්ලල ශාරෝද යෝධිය ගොඩේ කොයිසානම් මං ඉපදෙන්නේ නැද්ද?
මෙහෙන් ඇස් දෙක පියවෙද්දි කොහේ හෝ එළදෙනෙක්ගේ ගර්භාෂයේ පැලෝපිය නාලේ මංගිල්ලා කොච්චරනම් ඉපදෙන්නේ නැද්ද මෙහෙන් චුත වෙන වෙලාවෙම මෙහෙන් මැරෙන වෙලාවෙම අපවත් වෙන වෙලාවෙම දෙයියනේ බිත්තරේක ගිහිල්ලා මං ඕපපාතිකව ගිහිල්ලා ප්‍රේතෙක් නිරිසතෙක් බහිරවේක් වෙලා කුම්බාණ්ඩෙක් වෙලා පෙරේතෙක් වෙලා කොයිස් කෝටි ලක්ෂ කොච්චරනම් ඉපදෙන්නේ නැද්ද දෙයියනේ ඒ ඉතින් තවත් අපි මොකද්ද ඒ ගැන හිතන්නේ නේ හිතන්නේ මොකද්ද එක වාරයක් නෙමෙයි දෙයිය ආමුදුරනේ මම පෙරේතෙක් වෙලා කෝටි වාරයක් ඉපදිලා ඇති සංසාරේ කෝටි වාරයක් මම බහිරවේක් වෙලා ලක්ෂ වාරයක් ඉපදෙන්නේ නැහැ මම තිරිසන් සතුන්ගේ අම්මා උකුස වෙලා අලි අම්මලාගේ එළදෙනුන්ගේ එළුවන්ගේ ආවන්ගේ ඌරන් ඊහිරියන්ගේ දෙයනේ ওই මෞකුසවල ලක්ෂ කීපාරක් මං ඉපදෙන්නේ නැද්ද? මිනිස්සු වෙලා ඉඳලා වැරදි කරලා සිල්පද බිඳලා. එයා අතීත පංච උපාදානස්කන්ධේ දුක දකින්න කියන්නේ ඒකයි. අතීත පංච උපාදානස්කන්ධ දුක නොදකින කෙනා කවදාකවත් වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරේ බියක් ඇති කරගන්නේ නැහැ. එයා බිය නැහැ. එයා සතුටෙන් විනෝදයෙන් මැරෙනවා කියන කාරණය මතකෙන් බැහැර කරලා ජීවත් වෙන කෙනෙක්. මොකද ඒ අතීත පංච උපාදානස්කන්ධේ දකින්නේ නැහැ. ඒ නිසා අතීත පංච උපාදානස්කන්ධේ නුවණින් දකින්න කියනවා. දෙයි හාමුදුරනේ මං මැරිච්ච වෙලාවේ කොයි 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 මේ බවාත්‍රේ ආයිමත් ඉපදෙන්න තවත් තැනක් නැහැ. ඒ සෑම තැනකම මං උප්පත්තිය ලැබලා. එහෙනම් දෙයි හාමුදුරනේ මේ සෑම තැනකම ඉපදුනා නම් මේ ජීවිතේ මම නිවැරදි ආකාරයෙන් ජීවත් වුණේ නැත්තම් කොහේ යයිද කියන කාරණේ හැම වෙලාවම නුවණින් දකින්න. අනේ ආ වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරේ බිය ඇති කරගන්න. ඒතර වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරේ බිය ඇති කරගන්නේ අතීත පංච උපාදානස්කන්ධය කෙරේ බිය ඇති කරගත්ත නිසාමයි. ඒ නිසාම යා අනාගත පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. දේනේ අතීතයේ අරසා දුකක් නම් වර්තමානයේ මේසා දුකක් නම් අනාගතයේ කොයිසා දුකක් වේද කියන තැන ඉඳන් එයා අතීත අනාගත වර්තමාන මේ තුන් කාලය කිරීම තියෙනා වූ තෘෂ්ණාව එයා බැහැර කරගන්න. එයා අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවක් ඇති කරගන්නේ නැහැ. එයා ඇති කරගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකේ අපි ඉදිරියෙන් තියාගන්න එපා කියලා. එන්න. ලෝකේ තමා ඉදිරියෙන් තියාගන්න එපා කියනවා. ලෝකේ තමා ඉදිරියෙන් තියාගන්නවා කියන්නේ මොකද්ද? අපි ප්‍රාර්ථනා කරනවා අනාගතයේ මට මෙවැනි රූපයක් ලැබේවා කියලා. ලෝකේ තමා ඉදිරියෙන් තබාගෙන යා ජීවත් වෙනවා. අනාගතේ මට මෙවන් රූපය ලැබේවා අනාගතේ මට මෙවන් විඳීම් ලැබේවා අනාගතේ මට මෙවන් හඳුනා ගැනීම ලැබේවා අනාගතේ මට මෙවන් සංස්කාරයන්ගේ විපාකයන් ලැබේවා අනාගතේ මට මෙවන් විඥානයන් ලැබේවා කියලා යා ලෝකයේ ඉදිරියෙන් තබාගෙන ජීවත් වෙනවා. එයා ලෝකයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා ඇයි ලෝකයේ ඉදිරියෙන් තබාගෙන ඉන්නේ? එයා තමා පිටිපස්සේ තියෙනා වූ ලෝකයේ ස්වභාවය දැක්කේ නැහැ. තමා පිටිපස්සෙන් ගත කරගෙන ආවා වූ ගෙවි ආවා වූ ලෝකයේ ස්වභාවය දකින්නේ නැහැ පංච උපාදානස්කන්ධ ලෝකේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය ඔබ ඉදිරියෙන් තබා ගන්න එපා. ඒ කියන්නේ අනාගත පංච උපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරන්න එපා සතුටෙන් විනෝදයෙන් සැපෙන්. ඒ වගේම ලෝකය ඔබේ පිටිපස්සේ තියා ගන්නත් එපා. අනේ අතීතේ මම මෙවැනි සුන්දර රූප වින්දා සුන්දර රූප තිබ්බා අනේ අතීතේ මම මෙවැනි සුන්දර වේදනා වින්දා අතීතේ මම මෙවැනි සුන්දර හඳුනා ගැනීම මට තිබුණා මෙවැනි සුන්දර සංස්කාර මම වින්ද රැස් කළා සුන්දර විඥානයන් දැනීම මම සකස් කරගත්තා කියලා ලෝකය අසුපසින් තියා ගන්නත් එපා කියනවා. ඒ සෑම පංච උපාදානස්කන්ධ ධර්මයක්ම අනිත්‍යභාවයට පත් වෙනවා. ඉතින් ලෝකයේ ඉදිරියෙන් තබා ගන්නත් එපා අනාගත පංච උපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරන්න එපා. ලෝකයේ පසුපස්සෙන් තබා ගන්නත් එපා අතීත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව ඇති කර ගන්න එපා. ලෝකය තුරුල් කර ගන්නත් එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකයේ තුරුල් කර ගන්න එපා කියන්නේ වර්තමාන පංච උපාදානස්කන්ධයට බැඳෙන්න වර්ත මේ මොහොතේ සකස් වෙන මේ මොහොතේ මේ රූපයට මේ රූපය ඇසුනෙන් පස්සේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන වර්තමානයේ පංච උපාදානස්කන්ධය තුරුලට ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ওই කාරණයෙන් අපි නිවැරදි තැන මතු කර ගන්න නම් අපි මුලින්ම මතු කර ගන්න ඕනේ අතීත පංච උපාදානස්කන්ධ දුකමයි. අතීත පංච උපාදානස්කන්ධය දුක කටුක භාවය අපි කොයි විදිහට ඉපදුනාද කොයි විදිහට දෙයි හාමුදුරනේ මැරුණාද කොයි විදිහට මොනසා දුක්ඛන්දරාවද දෙයනේ මැරිලා ඉපදුන තැන වෙනම දෙයක් එතනින් ආයිමත් අපි ලෝකෙට බිහි වෙන හැටි අම්මා කෙනෙක්ගේ මව් බිහි වෙන ස්වභාවය නුවණින් දකින්නකෝ එළදෙනෙක්ගේ කුසෙන් පැටියා බිහි වෙන හැටි නුවණින් දකින්නකෝ
අර මහා වදාමහක් එක්ක ඇවිල්ලා දෙයි හාමුදුරනේ ඇතින්නෙක්ගේ බඩේ ඉපදුන ලාවේ අපි එළියට ආපු හැටි දකින්නකෝ එළුවෙක්ගේ ඌරෙක්ගේ පැටවු 10 දෙනෙක් 15 දෙනෙක් ගන්න ඌරු අම්මා කෙනෙක්ගේ අර තම්බුරුළු වල කිරි උර උරා බීපු හැටි නුවණින් දකින්නකෝ අර කටුස්සෙක් එහෙම නැත්තම් වෙනියම් මේ සතෙක් අර වලක් කාරලා බිත්තර 10ක් 15ක් ඕකේ දාලා ඔය වල වහලා සුමාන දෙකක් යද්දී ඔය වල ඇතුලේම පැටවු ඇවිල්ලා ඕකෙන් මතු වෙලා කඩුස්සෝ ඇවිල්ලා දෙයියනේ පුංචි කාලෙම අපිව මරාගෙන කාපු හැටි හිතන්නකෝ අනේ අම්මේ දෙයියනේ කොයිසානම් ඒ අතීත පංච උපාදානස්කන්ධ දුක කටුකද අපි පුංචි කාලෙම ඉපදුන වෙලාවේ බලල් අම්මට දාව ඉපදුන වෙලාවේ බලල් තාත්තා අපිව පුංචි කාලෙම මරාගෙන කාපු හැටි හිතන්නකෝ පුංචි කාලෙම අපිව බිහි කරපු වෙලාවේ අර කබර තාත්තා ඇවිල්ලා අපිව මරාගෙන කාපු හැටි හිත බලන්නකෝ අනේ අම්මේ දෙයියනේ කොයිසා ඒ අතීත පංච උපාදානස්කන්ධ දුක අනතුරුදායකද මොනසා වියරුවක්ද ඉතින් ඒසා වියරු අතීත පංච උපාදානස්කන්ධේ අපි නොදකින නිසාම අපි අපේ ජීවිතයේ ඉදිරියේ අනාගත පංච උපාදානස්කන්ධේ තියාගෙන ඉන්න ලෝකේ අපි ඉදිරියෙන් තියාගෙන ඉන්නවා සැපයි මගේ ප්‍රාර්ථනා කරමින් තියාගෙන ඉන්නවා වර්තමාන පංච උපාදානස්කන්ධේ තුරුල් කරගෙන ඉන්නවා මේක සැපයි 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 මගේමයි කියලා තුරුල් කරගෙන ඉන්නවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතීත අනාගත වර්තමාන මේ තුන් කාලෙම අනිත්‍යභාවයේ දකින්න ජීවත් වෙන කියලා. අපි ස්වාමීන් වහන්ස දේවතානුස්සතිය වඩමින් අපි දෙවියෙකු වීමට වීරිය කිරීම මේ සසරට අපි තවදුරටත් බැඳීමක් ඇති කර ගැනීමක්මයි නේද අපේ ස්වාමීන් වහන්ස. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ කාරණය අපට පැහැදිලි කර දී තිබෙන්නේ? බුදුරජාණන්සේ කියනවානේ අර විලක නිලුම් මල් තියෙනවා මේ සෑම නිලුම් මලක්ම උඩට ඇවිල්ලා පිපිලා නැහෙනේ. සමහර නිලුම් මල් තිනවා ඒක වතුර යට තියෙන තාම ඇවිල්ලා නිලුම් පොට්ටු උඩට ඇවිල්ලා නැහැ. සමහර නිලුම් පොට්ටු දින යාන්තම් වතුරෙන් උඩට ඇවිල්ලා. සමහර නිලුම් පොට්ටු දින වතුරෙන් හොඳටම උඩට ඇවිල්ලා. සමහර නිලුම් පොට්ටු තියන ලස්සන්ට පිපිලා. එන එක එක ස්වභාවයේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් යුත් ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී අපි නුවණින් මෙනෙහි කරලා අපිට ගැළපෙන දෙයක් තියෙනවා. ඒ ගැළපෙනදී අපි හැමෝටම එක හා සමානව ගැළපෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධානුස්සතිය තුල ජීවත් වෙන්න කියලා. ධම්මානුස්සතිය තුල ජීවත් වෙන්න කියලා. සංඝානුස්සතිය තුල ජීවත් වෙන්න කියලා. ත්‍යාගානුස්සතිය සීලානුස්සතිය තුල ජීවත් වෙන්න කියලා. ඒකට මේ ආකාරයෙන් බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය ත්‍යාගානුස්සතිය සීලානුස්සතිය තුල ජීවත් වෙලා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා දේවතානුස්සතිය තුල ජීවත් වෙන්න කියලා. ඒකට එයා දැන් දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. අර සුන්දර සස්ත්‍රීක තුසිතේ යාමේ නිම්මාන් රතියේ පරිනිම්මිත වසවත්තේ තාවතන්සේ සුන්දර දිව්‍යතලයක් සිහිපත් කරගෙන ඒ සුන්දර දිව්‍යතලයේ දෙවියෙක් දෙවියාංගනාවක් වෙනවා කියන තෘෂ්ණාවෙන් උපාදානෙන් එයා ජීවත් වෙනවා. එයා ජීවත් වෙද්දී දැන් මේ පැත්තේ මොනවද එයා තුල වැඩෙන්නේ? බුද්ධානුස්සතිය වැඩෙනවා, ධම්මානුස්සතිය වැඩෙනවා, සංඝානුස්සතිය වැඩෙනවා. මොකද එයා දන්නවා මේවා නිසයි මට දේවතානුස්සතිය වැඩුණේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොමටම ඉස්සලා දේවතානුස්සතිය දුන්නද? නැහැ. සීලානුස්සතියට ඉස්සලා දේවතානුස්සතිය දුන්නද? නැහැ. ත්‍යාගානුස්සතියට ඉස්සලා දේවතානුස්සතිය දුන්නද? අර සියල්ලෙම ඵලයේ හැටියට අන්න බුදුරජාණන් වහන්සේ කියන දැන් ගන්න දේවතානුස්සතිය. දැන් ඔබ දේවතානුස්සතියෙන් ශක්තිමත්. ඔබ තුල විචිකිච්ඡාවක් නැහැ, සැකයක් නැහැ. සැකයක් විචිකිච්ඡාවක් නැති තැන ඔබ තුල විතර්ක නැහැ. විතර්ක නැති තැන ඔබ තුල සමාධිමත් හිතක් තියෙනවා. ඔබ දැන් හිත සමාධිමත් කරගත්තේ කොතනින්ද? දේවතානුස්සතිය. ඇයි දේවතානුස්සතියෙන් හිත සමාධිමත් උනේ? සැකයක් නැහැ. මැරෙන මොහොතේම මම සුන්දර දෙවියෙක් වෙයි කියලා නියත විශ්වාසයක් තියෙනවා. මොකද බුද්ධානුස්සතියේ ඵලෙන් එයා ආවේ, ධම්මානුස්සතියේ ඵලෙන් එයා ආවේ, සීලානුස්සතියේ ඵලෙන් එයා ආවේ. දැන් එයා දෙවියෙක් කියන තැන ඉන්නේ. මනුස්ස ලෝකයේ ක්‍රියාවට කිසිම තෘෂ්ණාවක් නැහැ. එයා දකිනවා දෙයියනේ දිව්‍ය තලයත් එක්ක මේ මනුස්ස ලෝකය කියන්නේ මොනසා ප්‍රාථමික තැනක්ද කියලා. එයා මොනසා ප්‍රාථමික තැනක්ද කියලා දැකලා මනුස්ස ලෝකයේ හැර කරනවා. අවුරුදු 60ක් ජීවත් වෙයි, 70ක් ජීවත් වෙයි, ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් ගහන ජීවිතයක්. අදට වඩා කවදාකවත් මනුස්ස ලෝකේ හිට වෙ හොඳ වෙන්නේ නැහැ. නමුත් මම මිනිස්සෙක් හැටියට ඉපදුනා. ඒ මිනිස් ජීවිතයෙන් ලබන්න තියෙන සුන්දරම ඵලය මම ගත්තා. මොකද්ද? බුද්ධානුස්සතිය මං ගත්තා, ධම්මානුස්සතිය මං ගත්තා, සංඝානුස්සතිය මං ගත්තා, සීලානුස්සතිය ත්‍යාගානුස්සතිය තුලින් මම සුන්දරම දේවතානුස්සතිය ගත්තා. එයා ගන්න තියෙන ඵලය දැන් අරන් තින්නේ. එයා එක නුවණින් දකිනවා. මම මිනිස්සෙක් වීමේ ඵලය මං ගත්තා,
නැවත මට මිනිසෙක් වෙන්න ඕනේ නැහැ. නැවත මිනිසෙක් වෙන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ දෙවියන් ගැන කියන්නේ අපිට යාතිකා කර කර ඉන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දෙවියන් ගැන කියන්නේ අපිට දෙවියන්ට පින්දි දී ඉන්න විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දෙවියන් ගැන කියන්නේ අපිට දෙවියෙක් වෙන්න. අපිට දෙවියෙක් වෙන්න. එතෙන්ට එන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. දැන් එයා දේවතානුස්සතිය තුළ පරිපූර්ණ කෙනෙක්. දැන් එයාට කොතනකවත් මම දෙවියෙක් නොවේ කියලා සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. සැකය විචිකිච්ඡාව නැති තැන මොකද්ද තියෙන්නේ? විතර්ක සමාධිමත් හිතක් තියෙනවා. දැන් එයාගේ හිත සමාධිමත් උනේ දේවතානුස්සතිය. අන්නේ සමාධිමත් හිතෙන් එයා දැන් නුවණින් දකිනවා මම දෙවියෙක් බවට පත් වෙන්නේ පත් උනේ බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. විපාක දීලා අනිත්‍ය වෙනවා. මම දෙවියෙක් උනේ ධම්මානුස්සතියෙන්. ධම්මානුස්සතිය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. මම දෙවියෙක් උනේ සංඝානුස්සතියෙන්. සංඝානුස්සතිය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. මම දෙවියෙක් උනේ සීලානුස්සතියෙන්, ත්‍යාගානුස්සතියෙන්. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය නම් මම ලැබුවා වූ දේවත්වයේ නිත්‍ය වේද අනිත්‍ය වේද? ආ දකින්නවා දේවත්වය අනිත්‍යයි කියලා. දෙයියනේ මේ දේවත්වය අනිත්‍යයි. ඒ නිසා මේ දෙවියා කියන අර්ථයට මම බැඳිලා වැඩක් නැහැ. සක්‍ර දෙවියනොත් කවදා හරි එතනින් චුත වෙනවා. සෝවාන් ඵලයට පත් උනේ නැත්නම් සතර අපායට වැටෙනවා. අර සුන්දර සුජම්පතිය කවදා හරි සෝවාන් වෙලා හිටියේ නැත්නම් සතර අපායට? එයා දකින්නවා මනසින්. දිව්‍ය තලවල ඉන්න අර සශ්‍රීක ලෞකික දෙවිවරු දිව්‍ය සැප පිරිහිලා දිව්‍ය ලෝකවල අඬා වැටෙනවා එයා දකින්නවා. දිව්‍ය සලු කිරිටු වෙලා දිව්‍ය ඕජාව නැති වෙලා දිව්‍ය ශරීර දහදිය දාලා ඒ අය චුත වෙද්දී අඬාගෙන සතර අපායට වැටෙනවා නුවණින් දකින්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දෙවි කෙනෙක් දිව්‍ය තලයෙන් චුත වෙලා සුගතියට යනවා කියන කාරණේ දුර්ලභයි කියලා. දුර්ලභයි. දෙවි කෙනෙක් දිව්‍ය තලයෙන් චුත වෙලා සුගතියට යනවා කියන කාරණේ දුර්ලභයි. දෙවියෙක් දිව්‍ය තලයෙන් චුත වෙලා සතර අපායට වැටෙනවා කියන කාරණේ සුලභයි කියනවා. සූත්‍රගත ධර්මයේ අන්‍ය නුවණින් දකිනවා. දැකලා දිව්‍ය තල කෙරෙහි දෙවියා දිව්‍යාංගනාව කියන අර්ථය කෙරෙහි තියෙන තෘෂ්ණාවේ ඒ තෘෂ්ණාව බැහැර වෙන තැන එයාගේ හිත පිහිටන්නේ මාර්ගඵලලාභී දෙවියෙක් බවට පත් වෙලා. එහෙම නැත්නම් කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමී බ්‍රහ්ම උපතකට. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ අහවල් උපාසක මහත්තයා මැරුණා කොහෙද ඉපදුනේ? බුදුරජාණන් වහන්සේ කියනවා කාම රාග පටිගයන් නිරෝධය කළ අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා කියලා. කවුද මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ද? නැහැ, මේ ගිහි උපාසක මහත්තයෙක්. ඒතර ගිහි උපාසක මහත්මයා කොහොමද අනාගාමී බ්‍රහ්ම තලයකට ගියේ? සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවියෙක් නෙමෙයි, අනාගාමී බ්‍රහ්මතලයකටම යනවා. කොහොමද ගියේ? බුද්ධානුස්සතියෙන්, ධම්මානුස්සතියෙන්, සංඝානුස්සතියෙන්, සීලානුස්සතියෙන්, ත්‍යාගානුස්සතියෙන්, දේවතානුස්සතියට ඇවිල්ලා. එයා අර දිව්‍යතල 6ම විදර්ශනාවෙන් දැක්කා. දිව්‍යතල 6ම විදර්ශනාවෙන් දැක්කට පස්සේ ආයමත් කාමරාග පටිගයන්ට අදාළව ජීවිතයකට එයා එන්නේ නැහැ. සෝවාන් ඵලයට පත් වුණත් කාමරාග පටිගයන් තියෙනවා. නමුත් එයා දිව්‍යතල 6ම අනිත්‍ය වශයෙන් දැක්කේ බුද්ධානුස්සතියේ ශක්තියෙන්, ධම්මානුස්සතියෙන් ශක්තියෙන්. දැන් ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, සෝවාන් ඵලයට පත් වෙන කෙනාගේ ප්‍රධාන භාවනා වීර්ය මොකද්ද කියලා. මොකද්ද සෝවාන් ඵලයට පත් වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ ප්‍රධානම භාවනා වීර්ය බුද්ධානුස්සතියයි, ධම්මානුස්සතියයි, සංඝානුස්සතියයි. සෝවාන් ඵලයට පත් වෙලා ඔබ සකෘදාගාමි අනාගාමි ඵලයට පත් වුණත් ඔබේ ඵල භාවනාව වියුත්තේ විදර්ශනාමය බුද්ධානුස්සතියමයි. එතන විදර්ශනාමය බුද්ධානුස්සතිය. ඒ වගේමයි කවදා හරි ඔබ උතුම් රහත් ඵලයට පත් වුණත් ඒ රහතන් වහන්සේගේ මුල්ම භාවනාව බවට පත් වෙන්නේ විදර්ශනාත්මක බුද්ධානුස්සතියමයි. මොකද උන්වහන්සේ දන්නවා උන්වහන්සේ උතුම් රහත් ඵලයට පත් වුණේ බුද්ධානුස්සතියේ ජවයෙන්මයි කියන කාරණේ. බුද්ධානුස්සතියේ ශක්තියෙන්මයි කියන කාරණේ. එනිසා බුද්ධානුස්සතියෙන් අපි යමක් පටන් ගත්තනම්, ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් අපි යමක් පටන් ගත්තනම්, සීලානුස්සතියෙන් ත්‍යාගානුස්සතියෙන් අපි යමක් පටන් ගත්තනම්, අනිවාර්යෙන්ම අපි දේවතානුස්සතිය යනවා. ඒ දේවතානුස්සතිය තුල එයා සමාධිමත් හිතක් ඇති කරගත්තනම්
එයා සස්වේක දිව්‍යතල 6ම අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂයි. අයිමත් හිත පිහිටන්නේ නැහැ දිව්‍යතලයක. දිව්‍යතලයක හිත පිහිටන්නේ නැහැ කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමී බ්‍රහ්ම උපතකටමයි යා යන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කාලේ අර උපාසක මහත්තුරු අප්‍රමාණ මෙරිලා ගිහිල්ලා අනාගාමී බ්‍රහ්මතලයන් බවට පත් වුණේ. ඒ නිසා මේ ධර්මය ගිහි පින්වතුන්ලාටත් අපේ පැවිදි උත්තමයන්ලාටත් එක හා සමාන සුන්දර ධර්මයක්. අපේ ස්වාමීන් වහන්සේ එළඹෙන්නා වූ පොහොය දිනේදී වස් පවාරණ පින්කම සිද්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනා මේ කාලය තුල මහා සංඝරත්නය මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාව ඉතාමත් ගෞරවයෙන් රැකබලාගත්තා. සැප දුක් සොයා බැලුවා. මේ වස්තුන් මාසයේ අවසන එළඹෙන්නා වූ වටිනා අවස්ථාව චීවර මාසෙ එළඹෙනවා කටින පින්කම් සිද්ධ වෙනවා. මේ වටිනා අවස්ථාව පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කර දෙනවා නම් අද අවසාන වශයෙන් ඉතාමත් වටිනවා. මෙහෙමයි නෝනා. තව මං හිතන්නේ සති දෙකක් වගේ කාලෙකදී වස්සාන කාලය ආවර වෙනවා. පුරා තුන් මාසයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව පන්සලේ ආරණ්‍ය කුටියේ වස් සමාදන් වෙලා පින්වතුල්ලාගේ ආරාධනාවෙන් වස් සමාදන් වෙලා වස් පවාරණ පොයේ මං හිතන්නේ තවත් දවස් 10කින් වගේ එළඹෙනවා ඉදිරියේදී. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ Taman විසින්නේ සිදු කළා වූ ඒ සුන්දර වස්සාන පින්කම් ශක්තිමත් විදර්ශනා පින්කමක් බවට හැඹලම් පත් කරගන්න. එන්නේ බුදුරයන් වහන්සේ කියනනේ සෑම පින්කමක් මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න කියලා. ආනිසංස සහිත පින්කමක් විතරක් නෙමෙයි මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න මීට මාස 3කට වගේ පෙර ආතුව යම් මොහතක ඔබ විහාරස්ථානෙට ගිහිල්ලා මහා සංඝරත්නයට වැසිසලු පූජා කරලා බොහෝම සතුටෙන් වස් ආරාධනාව සිද්ධ කරා වගේම ඒ සතුටම හිතේ දරාගෙන ඔබ ඒ වස් අවසාන පින්කම සිද්ධ කරගන්න. මොකද අපි දකිනවා සමහරක් අවස්ථාවන් වලදී මේ වස්තුම් මාසයේ සිදු වුණා වූ යම් යම් හේතුන් නිසා ගිහි පින්වතුල්ලා තුල යම් දුක් වේදනාවක් ඇති වෙනවා. ගිහි පින්වතුල්ලාගේ ක්‍රියාවන් නිසා ස්වාමින් වහන්සේලා තුල දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි දෙපාර්ශවයේම ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් ගිහි පින්වතුල්ලාත් වස් සමාදන් වෙන වෙලාවේ වස් ආරාධනා කරන සිද්ධ වෙලාවේ යම් සතුටකින් අපි මේ පින්කම සිද්ධ කළාද, යම් ප්‍රීතියකින් යම් පස්සද්ධියකින් අපි මේ පින්කම සිද්ධ කළාද, ඒ ප්‍රීතිය ඒ ප්‍රසද්ධිය ඒ ආකාරයෙන්ම රැකගෙන අපේ වස් ඒ පින්කම් අවසානයේ සිද්ධ කරගන්න. මේ වස් තුන් මාසය තුල කුමන පාර්ශවයකට හෝ වේවා සිත් විදීමක් වේදනාවක් ඇති වුණා නම් හැම වෙලාවම අපි දකින්න ඕනේ ඒක කාගේවත් වරදක් නෙමෙයි. මම භික්ෂුවක් හැටියට මට වස් ආරාධනාවන් සිද්ධ කළා. මට යම් ගිහි පින්වතෙක්ගෙන් මට යම් සිත් වේදනාවක් ඇති වුණා නම් ඒ ගිහි පින්වතාගේ වරද නෙමෙයි. මගේ මකුසල් සංස්කාරය. මම්ම සංසාරේ කළා වූ එනම් මම ගිහි පින්වතාත් එක්ක ගැටලා වැඩක් නැහැ. එතකොට මම නිසා භික්ෂුව නිසා යම් ගිහි පින්වතෙකුට යම් දුකක් වේදනාවක් සකස් වුණා නම් ඒක මගේ වරදක් නෙමෙයි. ඒ ගිහි පින්වතාම කළා වූ අකුසල් සංස්කාරයක අන සම්මා දිට්ඨිය තුල ඔබේ දුක් වේදනාව විසිරවල දකින්න. සම්මා දිට්ඨිය තුල ඔබේ දුක් වේදනාව අකමැත්ත විසිරවල දකිද්දී ඔබට හේතුඵල ධර්මයන්ට අදාළව ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මොකද අපි තාම විදර්ශනාවට අරන් ගියේ නැහැ පින්කම. මේ ආනිසංස පින්කමක් බවටයි මේ පත් කරගෙන තියෙන්නේ. නමුත් මේ ආනිසංස සහිත පින්කම අපි මහත්ඵල මහානිසංස භාවයට අරගෙන යන්න. ආනිසංස පින්කමක් බවට පත් කරගන්න නම් අර මුල් සතුට මේ දක්වා රඳව ගන්න වෙනවා. ඒතර මුල් සතුටත් අපි රඳව ගන්න නැත්නම් පින්කම ආනිසංස පින්කමක් බවට පත් කරලා දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මුල් සතුට අවසානිය දක්වා ඔබ ආරක්ෂා කරගෙන ආවනම් ඒ පින්කම ආනිසංස සහිත පින්කමක් බවට පත් කරගත්තා. එනං ඒ ආනිසංස සහිත පින්කම ඔබ මහත්ඵල මහානිසංස පින්කමක් බවට තව ඉස්සරහදී පත් කරගන්නවා. ඒතර ඔබ ඒ කොහොමද දකින්නේ? ඔබ කළා වූ කටින පින්කම. යම් දවසක ඔබ මීට මාස 3කට පෙර ආතුව ඒ ගෞරවනීය මහා සංඝරත්නයට වස් ආරාධනා කළාද? මේ මොහොත දක්වා ඒ සෑම ධර්මතාවයක්ම ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් දකින්න දක්ෂ වෙන්නේ. ඔබ එදා වස් ආරාධනා කළ මොහොතේ පටන් ඒ වස් සානිය තුල ඔබ සෑම කටයුත්තක්ම සිද්ධ කළේ
මේ වස් පවාරණ වෙලාවේ මේ අවසාන චීවර මාසයේ මේ චුන් සුන්දර චීවරේ පූජා කළේ මේ සෑම පින්කමක්ම මේ සෑම දානයක්ම මේ සෑම සීලයක්ම සමාදන් වුණේ ආරක්ෂා කළේ මේ රූපය ඇසුරු කරගෙනමයි නේද ඒ රූපය නිට්ටයද අනිත්‍යද කියලා මොහොතක් නුවණින් දකින්න ඒ රූපය නිට්ටයද අනිත්‍යද කියලා මොහොතක් දැකලා ඒ රූපය කායානුපස්සනාවට අදාළව විසිරෝලා දකින්න ඒ රූපය දෙතිස් කුණුපයක් හැටියට සතර මහා ධාතුවක් හැටියට ආයතන හයක් හැටියට මරණානුස්සතියක් හැටියට මොහොතක් විසිරෝලා දකින්න අන්න මහත්ඵල මහානිසංස පිංකම බවට පිංකම පත් කරගන්න ඒ වගේම පින්වතුල්ලා මේ වස්තු මාසය තුල ඇති වුණා වූ සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම උපේක්ෂා විඳීමක්ම වේදනානුපස්සනාවෙන් දකින්න ඒ සෑම වේදනාවක්ම අනිත්‍ය වුණා කියන කාරණේ දකින්න සැප වේදනාවට බැඳෙන්න එපා දුක් වේදනාවට ගැටෙන්න එපා උපේක්ෂාවට ඇලෙන්න එපා ඒ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය දකින්න ඒ වගේම මේ වස් තුන් මාසයේ තුල මම වස් ආරාධනාව සිද්ධ කරනවා කියලා සකස් වුනේ සිතුවිල්ලේ පටන් මේ වස් චීවරය වස් අවසානයේ පූජ කරන කටින චීවරය පූජ කරනවා කියන මේ චිත්තය දක්වා සකස් වුණා වූ සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය දකින්න දකිමින් චිත්තානුපස්සනාව ශක්තිමත් කරගන්න මේ වස් තුන් මාසයේ තුල ඔබ තුල සකස් වුණා වූ යම් පංච නීවරණ ධර්මයන් තියෙනවා නම් සප්තබොජ්ජංග ධර්මයන් තියෙනවා නම් මේ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය නුවණින් දකින්න. ඒ දකින වෙලාවේ ඔබ නිරතුරුවම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැක කෙනෙක් බවට පත් වෙනවා. ඔබ සිද්ධ කළා වූ ඒ අටමහා කුසලය ආනිසංස සහිත කුසලය මහත්ඵල මහානිසංස විදර්ශනාමය කුසලයක් බවට ඔබට පත් කරගත්තා. එම පත් කරගත්තොත් ඔබ මරණාසන්න මොහොතේ ඔබ කළා වූ කටින පින්කම සිහිපත් වෙද්දී ඔබට එක පාටේ කටින චීවරය අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂයි. ඒ කටින චීවරය නිසා සකස් වුණා වූ සැප වේදනාවන්ට ඔබ බැඳෙන්නේ ඒ සැප වේදනාව එක මොහොතේම අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඒ කටින පින්කම පිළිබඳ සකස් වුණා වූ සිතුවිල්ලට ඔබ බැඳෙන්නේ ඒ සිත ඔබ චිත්තානුපස්සනාවෙන් දකින්න දක්ෂයි. ඒ කටින පින්කම නිසා සකස් වුණා වූ ප්‍රීතිය පස්සද්ධියට ඔබ බැඳෙන්නේ ඒ ස්ප්‍රීතිය පස්සද්ධිය ඔබ ධම්මානුපස්සනාවෙන් දකින්න ඒ දකිද්දී ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත් වෙලා යුපත්ති ලබන්නේ ඇයි ඔබ ඒ සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් කටින පින්කම විසිරෝලා දැක්ක ඒ කටින පින්කම කියන කටිනේ කියන රූපයටත් ඔබේ රූපයටත් සංඝයා කියන කිසිම රූපයකට ඔබ බැඳුනේ නැහැ ඒ වේදනාවන්ට සිතුවිලි වලට ධර්මතාවයන්ට ඔබ බැඳී ගියේ නැහැ ඒ නොබැඳීම නිසාම ඔබ ඔබ කළා වූ සුන්දර කටින පින්කම ඔබ මහත්ඵල මහානිසංස පින්කමක් බවට විදර්ශනා නුවණ සකස් වෙන පින්කමක් බවට මාර්ගඵලලාභී දෙවියෙක් බවට පත් කරන පින්කමක් බවට ඔබ පත් කරගත් එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබ කළා වූ කටින පින්කම සිදු කරපු දවසේ යම් සතුටකින් සිද්ධ කළාද ඒ සතුටෙන් මේ පින්කම අවසන් කරලා ඒ සතුට විදර්ශනාවෙන් දකින්නේ සතුට බැඳෙන්න එපා.